නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදීමේ අවසන් දිනය ඡන්ද විමසීමේ දිනයට දින 7කට පෙර අපි අවසන් කරනවා. ඡන්ද දැන්වීම පත්‍රිකා ලැබිලා නැත්නම් කාට හරි තමන්ගේ කොට්ටාසේ ග්‍රාමීලධාරීයන් පරීක්ෂා කරලා බලන්න ඕනේ තමන්ගේ නම ඡන්ද ලයිස්තුවේ තියෙනවද කියලා. නැත්නම් අපේ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ගිහිල්ලා තමන්ගේ ජාතික ඇඳුම් පත් අංකය ඇතුල් කරාම බලා ගන්න පුළුවන් ලියාපදිංචිලාද කියලා. නම ලියාපදිංචිලා නැත්නම් නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවේ එන්නේ නැහැ. නම ලියාපදිංචිලා තියෙනවා නම් නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව නාවත් ප්‍රශ්නයක් නැහැ. ඡන්ද දාන්න පුළුවන් අදාළ ඡන්ද පොලේදී. වළංගු ඇඳුම් පතක් ඉදිරිපත් කළා. ඡන්ද ක්‍රියාදාමයේ උදේ 7 සිට හවස 5 වෙනකම් ක්‍රියාත්මක වෙනකොට මේ නරතාව අතර ගැටලුවක් තියෙනවා මේ කාලයේ මදිවීමක් වෙයිද කියලා. ඉතින් 7 ඉඳලා හවස 5 වෙනකම් තියෙන නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඡන්ද ගණන් කිරීම පටන් ගන්න අපි 6 වෙනිදා. සමහර දිස්ත්‍රික්ක වල තැපල් ඡන්ද පටන් ගන්නවා දිස්ත්‍රික්ක දෙකක උදේ 7ට. නෝ අනිත් සියලුම ඡන්ද ප්‍රදේශ සහ තැපල් ඡන්ද ගණන් කිරීම පටන් ගන්න 8ට. නිලධාරීන් ඉන්නවනම් ගණන් කිරීම මධ්‍යස්ථානයේ අවටම අපිට ඒගොල්ලන්ට 6ට එන්න කියලා ගණන් කිරීම කලින් පටන් ගන්න පුළුවන්. ප්‍රතිඵල දවල් කෑමෙන් පස්සේ තමයි දෙන්න වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි ප්‍රතිඵලය හවස තේ බොන කලින් දෙන්න.